නෙත්කේ එෙම් ධර්ම දක්ෂිණාවේ දේශකයාණන් වහන්සේ පූජිපාද මාතර මයින්ද ස්වාමින් වහන්සේ අෞතරැයි ස්වාමින් මාහන්ස සාදුු 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 සමන්තහා චක්හවාලිසු අත්‍රාගචචන්තුදීවතා සද්ධම්මන්ම නිරාජස්ස සුනන්තුූ සග්ග මොක්හදන් දම්මස් සවන කාලු අයං බදන්තා දම්මස් සවෙන කාලු අයන් බදන්තහා දම්මස් සවෙන කාලූ අයන්බදන්ටහා නමෝතස්සෙ භගවතු අරහතුූ සබ්ධම්මිසුුවක් පටිහතඥානචාරස්සෙ දසබල දරස්ස චතුවීසාරච්චෙ විසාරදස්සෙ සබ්බ සත්තුත්තෙමස්සෙ ධම්මිසෙරස්සෙ. ධම්මරාජස්සෙ ධම්මත්සාමිස්සෙ තතාාගතස්සෙ සබ්බ්ඥුුණෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්සෙ භගෙවතු අරහතුෝ සබ්බධම්මිසුුවක් පටිහතඥානචාරස්සෙ දසබල දරස්ස චතුවීසාරජ්්‍ය විසාරදස්සෙ සබ්බ සත්තුත්්‍ය මස්ස ධම්මිසරස්ස දම්ම රාජස්ස ධම්මත් සාමිසතතාගතස්ස සබ්බ්න්නුුණෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්සෙ භගවතු අරහතු සබ් දම්මිසුප පටිහත ඥානචාරස්සෙ දසබල දරස්සෙ චතුවී සාරච්ච විසාරදස්සෙ සබ් සත්තුත්තමස්සෙ ධම්මිස්සෙරස්සෙ ධම්මරාජස්සෙ ධම්මත්සාමිසෙ තතාාගතස්සෙ සබ්බ්нюුුණෝ සම්මා සම්බුද්ධස්ස උතුම්ම භාග්‍යයුතුන් වහන්සීට මාගේ උතුමෝ නමස්කාරය වේවා දම්ම ස්වාමී ලෝකස්වාමී භාග්‍යෝතුන් වහන්සේටයිති ධර්මයක් දේශනා කරනම වෙලාවේ මගේ මොවිින් වැරදි වචනයක් පිට නොවේවා මිති්‍යයාදුෘෂ්ටික වචනයක් පිට නොවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා උතුම්මෝ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යමෝ බුද්ධ වචනය භාග්‍යෝතුන් වහන්සේගේ උතුම්ම භාග්‍යවතුන් වහන්සීගේ සත්තිමෝ බුද්ධ වච්චනය භාග්‍යුතුන් වහන්සී සතුට වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා ඒ සඳහා සියලු ආරයන් වහන්සේලාගේ අනුග්‍රහහි ලැබීවා සියලු සත්පුරෘෂයන් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා සියලු සාසනාරක්ෂකීන් වහන්සේලාගේ අනුග්‍රහහි ලෙබේවා හැමදිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන. උතුම් චතුරාරය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා සාධෝ, සාධූ, සාධෝ සද්ධර්ම ශ්‍රාවක කාරණික ගුණගරුක පිින්වත්න. අද දවසේදී පිඟත් හැම දෙනාම මේ වෙලාවේ බලාපොරොත්තුවන්නේ. භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විිසින්. ඔබෙත් මගේෙත් නිවන පිණිස මහාකරුණාවෙන් දේශනා කොට වදාල ස්වාසෝ දහසක් ධර්මස්කන්දය නතරින් තාමත්මු වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි. අද දවසේදීත් නිරිදා ධර්ම දක්ෂිනා ධර්මානු සාසනාවේ දායකත්තේගෙන කටුතු කරනු ලබන්නේ බොරලෙස්කමුව කටුවාවල ගල්හේනවත්ත පාර පදිංචි දයාපොල්වත්ත ගාල්ලගේ මහත්මිය ඇතුළු පින්වන්ත පිරිස. අපි ඒ පිංහතුන්ට ධර්මානුශසනාව අවසානී පුන්‍යානුමෝදනා කරඩ බලාපොරොත්තු වෙනවා. එමනං අද අපි යොදාගත්තු ධර්ම දේශනාව නෙබවිද්ධට ආරම්භ කරන්නේ බලාපොරොත්තු වන්නේ. පිතුි බුදුරජාණන් වහන්සේගේ කාලී හිටිය එක්තරා සිටුවර මේ සිටතුමා මරනාසන්න කාලයේ තමන්ගේ දුවටයි පුතාටයි කතා කරලා දෙන්නට අවවාදයක් දුන්නා දෙන්නම දේපල්ල සමසේ බෙදාගෙන නංගිවත් බලාගෙන සමගීග වාසය කරන්න කියලා මෙහෙම අවවාද කරලා සිටිතුමාටික දවසක් යැනකොට මරණියයට පත් වනා තැන් තාත්ත කිව්ව විදිහටම වැඩිු මහළුපුතා සමසේ ධනේ බෙදාගෙන නංගිවත් බලාගෙන සමග සම්පන්නව ජීවත් වනාා. ඕ ඉන්නකොට නංගිව විවාහ කරල දුන්නා තමනුත් විවාහ වුනා හැබැයි මේ සිරතුමා විවාහවෙච්ච ඒ භාරයාාවට ඔහගේ නංගිගේ ධනී පිළිබඳ වාශාවක් ඇතිවුණා. ඒ ධනියත් තමන් සන්තක කර ගණ්ඩ කියන අදහස තමයි හිතටාව ති ඒ වෙලා වෙදී ඇ තමන්ගේ සහෝදරයා ගැනේ සාමියයාගේ සහෝදරියගේ ධනය තමන් සන්තක කර ගණ්ඩ ති විවිධ උපායවල් හිතුවා එකත් පංහතුේ තන්හාවී බොහොම භයානක කොටසා. අපි විවිධ දේවල්වලට තන්හා ඇතිකරගන්න කොට ඒ තන්හාවල් අපිවමී සංසාරයහි භයානක දුකකට අරගෙන යනවා එක පින්වතුන බොහෝම භයානක කාරණවා එවැනි තත්ත්යකට පත්වෙනවා කියන එක ත් අපිව බොහොම පයානක තැනට වරගෙන යනවා එක ගිහිවෙන්න පුළුවන් පැවිදිවෙන්න පුළුවන් ඕනම කෙනෙකොට එක බලපාන්න පුළුවන් අන්හාවිෙන් අපි ගොඩාදදේවල් රැස් කරන්න ගියාම ඒවයි අනිටු විපා අපිට සසරේ විඳන්න ලැබෙන් අපි හිතාගන්න බැරි දුක්ඛිත විදියට. අපි හරයට ඒ නිසා පෞු්කරගන්නවා. ඒ කාරණාාවල් නිසා අපි හරීයට පව්කරගන්නවා. හැවදිින් ඒම කරන පව් අපට අනි පෙදර ගවන්නත් වෙනවනි. න අර කලින් සතියෙත්මම මතක්කරාණ අර සහෝදරෝ දෙන්නගෙන් බාල සහෝදරය මහනවෙලා. ඒ ධනය වැඩිමල් සහෝදුරට ලියල දුන්නම ඕගේ බිරිද රහාමුදුරුව නැවත උ පැවිදි වෙලා ගිහිගෙටේ කියලා බයට හොරු පිරිසක් දම්වල උන්හසේ මරණය යැව්වා. එයට තන්හාව. එක බොහොම භයානක කාරණාව. එක පැවිදිී වඋනත් පින්හතු ඒ කෙන්න පුොළුවන්. අප කෝකාලික හාමුදුරුව අප බොහෝ අවස්ථාවං වල කියලා තියෙනවනි. කෝකාලික හාමුදුරුවෝ පැවිදි වෙන්නෙම නිවන්දකිනව කිනාව අරමුණන ඇති කර ගෙනනි. නමුත් ටිකදවසක් යනකොට කෝකාලෙක හාමුදුරුවන්ට සිව්පසයට ආශාවක්්‍යතටවා. ඉට පසදී අගග්‍රාවකෙන් වොහන්සල දෙනමත් එක්කත් ගැටුුණ. තිගේගේ දරුණුම විපාක තමයි, බුදුජාන් වහන්සටිගේ අග්‍රාවකෙන් වොහන්සල දෙනම පිළිබඳව චෝදනාවක් කරන සාමීනී, අග්‍රාවකෙන් නොහන්සල දෙනම පාපිච්චයි. පෞකාරා දහස්තියෙන්නේ. භාගතුන් වහන්සේ දෙවතාවක්ම නවත්තනවා. නමුත් තුන් වතාවක් චෝදනා කරා, කෝකාලික හාමුදුරුව අන්තිමටම භාග්‍යතුන් වහන්සේ තෙකත් හිත්තමනාපකං ඇතිකරගෙන කටිය අ ිහිල්ල ඉන්නකොට තික දසක්ක ඇද්දී මුොළ ශීරයේ පුරාම දරුණු කෘෂ්ටයක් කටගත්තා මුලින් අබෑට තරං වැඩිච්ච මේ ගෙඩි මුන් ඇට තරං කඩලට තරං වැඩිල බෙලි ෙඩිදක්වා වගේ ප්‍රමාණයට විශාල වෙලා පුරුල මුළු ශරීරියම තුවාල වුණා එහෙම තුවාල වෙලා කෝකාලික හාමුදුරුවෝ මරණයට පත් වනා ැදගි හිලිපදුණන අීචයේ පෙහොදර අවිචයේ ඉපදින කොච්චර කාලෙකටද පදුම කියන ගණන්ට අවිච ඉපදිනම කෝකාලික හාමුදුරුවෝ පදුම කියන ගන්නන්නට පිහතුරම පදුම කියල කියන්නේ ඉලක්කමහට කියන නම ඒට තියෙනවා බිඳු එකසිය දොලහා දාහට බිදුුතු නයි ලක්ෂිට බිඳදු පහයි වගේ පදුම කියන ඉලක්කමට තියෙනවා බිින්දුූ එකසිය දොළහා එච්චර කාලෙකට හන්සට නියයට යන්න න මොකටද. තන්හාප බලවත් කරගත්තු නිසා. එක තන්හා බලවත් කරගත්තම තමන් කරන්න මොකදද තමන් කාර්්‍යකදමී ගැටෙන්නේ සත්‍යදී අසත්තිදී මොකදද කියලා හරියට තේරුම් කරගඩ බෑ ඒ කාරණාව නිසා මේ ස්ත්‍රයටත්වෙන්නේ ඒකමයි. මෑයත්දැ අර නැගෙනියගේ ධනය තමන් සන්තක කරගන්න උපායක් පාවිච්ිරන මොකද උපාය ස්වාමීට කියනවා දොළදුකා මොකදද දොළදුක නැගනියගේ පංච මදුර මාංසකන්න කැමති කියලා ඉට පස්සදී ඉතිං ස්වාමියයට සහෝදරයේ පිළිබඳව විශේෂ ඇල්මක් තියෙනවා ොම බලවා ශක්තිම සහෝදර ප්‍රේමයක් තියෙන්නේ නි සහු මුලින් කැමතිවුුණේ නේ නමුත් බිරිඳකිරහි තිබින්නේ ඊට වඩා ආදරයක් ඉන්සා බිරිද නිතර ඇවිටිලි කරද්දී ඒකට කැමති වන. කැමැති වෙලා තීරණය කලා නංගියෝ මරන්න නංගය බොහො උපක්‍රම ශීලි වරගෙන ගියා කැලේෙකට. ඒ මරගෙන ගිහිල්ලා කැලේ මැදදඇය රන්න තීරණය කරනවා. කෙස් සැතිෙන් අල්ලගෙනෑ වැදගෙන යනකොට ඇ කල්පනා කරනවා. මම කෑගැහවෝ අවට මිනිස්සු රැස්වයි. කවර හරි කෙනෙක් ම මෙතන්ටාවොත් මාව බේරගන්න මගේ සහෝදරයෝ මරයි මගේ සහෝදරට හිම කරදරයක් වෙන්න දින්න හොද න කියලා ඇකෑ ගැහුවෙෙනේ. ඇමුත් ඇැය. තෙරුවන් සරණ ගිහිල්ලා පන්සිල් රකිනකිනිි. බුදුන්සරණ ගියපුගෙනි එස තමන්ග ගුණියට හානි කරගන්න නැත්තුව බුදුරජාණන් වහන්සේකිරරි සද්ධහොපුදවාගෙන. ඇ මරණට සූදානම් වුණ ඔන්න වෙලාවතුනි හිටියා රුක්ෂ දෙබියෙක් මහාරුක්ෂයක විවාන් ඉඳගෙනමි කාන්තාවගේ සිත දැකලා කල්පනා කරනවා මෙවැනි ගුණවන්තියක් මම බේරගත්තේ නැතිවුණොට මාවව දිවිය සහගමකටවත් ගන්නේ කක්නේ. ඇයි උඹ ඉදලා ඇෑව බේරගත්තේ නැති කියලා. එනිසා මේ දෙවිය. අර නැගනියගේ ස්වාමියයාගේ රූපිය මවාගෙන ඇළඟ ටැවිල්ලා. ඇව බේරගත්තා. තිං අයියා දාලගියා.ඒක බොහොම දිග කතාව. මම කාරණාව කෙටිය මතක් කළේ. මට හිතන මේ කාරණාව පිහතුන ගොඩාක් වටින කරුණක් කියලා. විශේෂ කරුණුකි හිපයක් දක්වන්නේ. ඒ තමයි පිහතුන අපි හරියටම තිසරණෙහි පැත්ති හිතගත්තම අපට කොයි තරම් රැකවරණයක් ලැබෙන මදකෙන කාරණාව අපේ පංහතුට මේකින් කියල දෙන්නේ හිතුුණා. මොකද බුදුරජාණන් වහන්සේ අපට කරුණාව දක්වන වඩුවක් නැතුව. ආරයන් වහන්සේලාගේ අනුග්‍රහය අනුකම්පාව අපට අඩුවක් නැතුව පිංහතුනි තියෙනවා ඉතුට අපට ඒ කරුණාව ඒ අනුකම්පාව අනුග්‍රහයි ලැබෙන්නේ අපේ සද්ධහව මට්ටමට පමණයි. මොකද පින්වතුද මේ ප්‍රඥාවන්ත සත්පුරුෂයෝ කවදාවක් පවවලට අනුග්‍රහ කරනිනේ. බුදු පව්වල්ට අනුග්‍රහ කරට වැඩක් නෑනි. ආරෙන් වහන්සේල හැම්වෙලාපකම අනුග්‍රහ කරන්නේ පුුණ්්‍යවන්තියන්ට සද්ධහවේ පිහිටලා වීරවඩන පුුණ්්‍යවන්තියන්ට තමයි හැමවෙලාවක මනුග්‍රහ කරන්නේ. සමහරට එහෙම අනෝග්‍රහ කරනකොට අසත් පූරුෂයන්ට වෙන හානිය ගොඩක් බරපතලයි අර මාගන්දිය පරිබ්‍රාජක කතාවිදී මාගන්ධිය බ්‍රාක්්මණයා තමන්ගේ දියණියයට බුදුරජාණන් වහන්සේව සරණපාවා දෙන්න භාගතු වහසරේ දියනියව සර්ණපාවා දෙන්න යෝජනා කරාම භාගතු නහසක ප්‍රතික්ෂේප කර බොම නනිදා සාගතව ඒ වෙලා විදී භාගතුන් වහන්සේ මාගන්දිය බමුණට කියන්නේ බුදුවෙන්න වෙලාවෙේ මගේළඟට ආපු මාර දූතිකාබංග රූපිය ගත්තුතින්. ඕංග රූපයේ ශරීරී අලංකාර බව කොච්චර උස්ද කියන වන්නන් ඕංග පයිට පෑගෙන දවිල්ලත් තරංවත් නොභගේ දුවගරූ පෙලසරණේ. ච්චර රූපයක් ප්‍රතික්ෂේප කරපු මට නුබේ දියනයගෙන් කවර ප්‍රයෝජනයක්ද. තමන්ගේ රූපෙයට නිගා කරා කියල මා ගන්දිය බුදුරජාන් වහන්සෙතික වෛර බැන ගත්තා. ඒ වෙලා වෙදී? මාගන්දිය බුදුරජාන් වහන්සේට විරුද්ධව කොච්චර විරුද්ධකම් කරාද. අදටාතිනය ආවීචයනි. හැබයි භාගතු වහන්සේ කාරණාව දන්නෙද්ද දන්නවා. භාගතු වහන්සේ එකක ගැටීම පටන්ගත්තේ අර සිදුවීමින්දලා. හැබයි භාගතු වහන්සේ වෙලාවිදී. ඇගේ සසර අනතුර දැකදැක භාගතු වහන්සේ පිළිබඳව අනුකම්පාකරී නැත්තිඇයි. ඊට වඩා සසරින් ගලවගන්න දෙන්නෙක් තන හිතිය කවු්ද අම් හිතාත්තයි. එදායි කතාව අහපුනිසා තමයි අම්මයි තාත්තයි ද අනාගාමීයුුණේ. තට භාගිතුන් වහන්සේ හැමවෙලාවකම රකින්නේ සද්ධ සද්ධවන්තය කෙන කවුද ප නිවන්මගේ නිවැරදි ගමනක්ගන කෙනා. තද්දවන්තියකෙන නාග හෙම කෙනා. තොට අපි තුළ තියෙන්ව ඕන අන්නේ සද්ධාව. අපි හරයට තිසරනයේ පිහිටල පිංවතුන කටයුතු කරනවනං අපට පිංවතුන තිසරණවලින් ලැබෙන අනුග්‍රහය මෙලොව විතරක් නෙවී පරලොව ජීවිතයටත් දියුණුව ලබන්න පුළුවන් අනුග්‍රහය, අනුකම්පාවක් ලබා දෙන්නේ. හැබැයි ඒ අනුකම්පාව අනුග්‍රහය අපට ලැබෙන්නේ යනුකම්පාවා අනුග්‍රහය ලබන්න පුළුවන් වෙන විදදිර අපි ජීවත්තුුණොත් පමයි. අර නිතරම කියන උදාහරණයක්න අපි අපි අසරණට උදවකරන විදය දැන්. පිළඟට කරවර අරණ කෙනෙ කාවම. ය අසරන මනුසි අපි උදව් කරණ කොහොමද. අපි අසරනයි කෙෙනෙ හැම්මක් කෙනෙ කොට මුද් කරණනේ. අපි බලනවා මේ මනුසේටයෝ. උදව්වක් කර නෝනද. මොනවද අපි බලන්නේ ඇස් දෙක පේ නැ්ද අතප යහර නැද එවන ත්ැන් සුව කරගන්න බෙරි ලිඩක්තියනවාවද හම් කරගෙන කන්න බැරිද. ඇත්තටම මේ මනුසිේ අසරණද. උබලන්නම්. අපි අනුමානයෙන් අපි බලන මේ මනුස්සයගේ ශරීර් සභාාවය. අපට අනුමාන වශයෙන් හිතන්න පුළුවන් සමහරි මිනිස්සු දැක්කම එක සීට සය සාර්ථක වෙන්න නමුත් අනුමාන කරන්න පුළුවන් මේ මනස්ස මද්‍රලට ඇබැෙේ නිෙද සුරස සූදුවට ඇබෙ ච්ච ක ෙද. මේ මෙමන සැත්තනම කපටිකමක් වංචාව කරන කෙනෙදක අපට බලන්න පුළුවන්. ඌ බලලන්න පින්හතුනි අපි අසරණයට පිහිට වෙන්නේ. හැබැයි. ඇත්තටම අසරණ බවට පත්වෙලා ඉන්න කෙනෙක් නං අපි ඒ කෙනට කොහමට උදව්රයිද. අන්න ඒවගේ තමයි පිංනතුන දෙවිවරු අපට උදව් කරන්නේ. දෙවරු කියල කියන්නේ අත්ති විශාල බලයක් තියන පිරිසා. අපි මේ අද කාල දක්කින්න දේවාලවල්වල ඉන්න දෙවරුව ගෙනෙවිී අත්ති විශාල බලයක් තියෙනවා මේ බුදුදහමීඉන්න සම්මාධිත්්තිික දෙවිවරුන්ට අද ගොඩක් දෙනෙක් පස්ස යන මේ දෙවිවරු කොයි වගේ මට්ටමක ඉන්න පිරිසද්ද කියල කියන්නේ හිතල බලන්නකෝ ඒ දේවාලවල් වලට ඒදවියන්ම සතුටු කර නරගෙන යන පළතුරු වට්ටිය කොයිතරම් ලාමක පළතුරු වට්ටිය දෙ කියෙල හිතන්නකෝ ඔය පළතුරු වට්ටිය අරගෙන ගිහිල්ලා පිංතුනි පලාත මන්ත්‍රීවරයකුට දීල බලන්නක වැඩක් කරල දේද කියලා ඒ පළතුරු වට්ටි දුන්න කියලා මන්ත්‍රීවරය වැඩක් කරලා දෙන්නේන ඔන්න රත්තරංවලින් ගිහින් දුන්නව ති කෝටි ගනන් දැන ගිහි දුන්න තින්න මත්‍රවෘර වැඩ කරන්නේ හැබැයි ගොඩක් දෙනක් යන ේවාල වල්ල දිවර වැඩ කර දිනවා ඉනි නැති තෙල් බිහිෙත් ගහපු මේ පළතුර වට්ටිය ඉතින් ඒහරණ ගිහිල්ල තමයි ගොඩක් අය අද පිහිට බලාපොරොත්වවෙන්නේ අපි පිහතු මතකතියා ගණ්ඩ මහා සෝර්යා ලෝකයක් පායපු වෙලාවක අපි හරියට මේ කනාමැදදිරී එලියෙන් ආලෝකය හොයනො වගේ වැඩක් මේ කරන්නේ හද ගොඩාක් දෙනෙකට වෙලා නාගේ කාරණාව මහා සෝයා ලෝකයක් තියදවා කනාමදරේලින් ආලෝක හොයනවා එච්චරට අස්වරන වෙලා ඇයි සම්මාධිත්තිය නැති නිසා පකතුර මේ බුදු දහමට ඔය කියන දේව සංකල්පෙක් එ සේත්ම අදාළ වෙන්නේ එක භාගතුන් වහන්සේ වචනීමම ප්‍රතික්ෂප කල තියෙනවා සමහරලාවට විවිධ යුගවල විවිධ රජවරුන්ගේ බලපෑම් නිසා අපි පන්සල්වලට මේ දේවාල සංකල්ප ැඇවිල තියන නමුත් බුදු දහමට අදාලනේ සමහර වෙලාවට ඇතැම් තැන්වල ඒ මිත්‍යාදුෂස්ටික දෙවියන්ට තමයි විශේෂානු ග්‍රයක් දක්වන්නේ යතරින් අපි මෑත කාලේ දැකපෝ මේ සම්බෝධ ශාසනී මහක්්පිනකට පහල වෙච්ච. අති ශ්‍රේෂ් ුද් පුත්‍රරයන් වහන්සේ නමක් තිතවරෙන් වහන්සේ නක් තමයි කෝරගල මහපුුදදුබිම වර්තමානයේ ගුඩනගන අපගේ පින්වත් වතුරු ගොඹරි දම්බරතන අපේ නායක හාමුතුරු. උන්වහන්සේගේ ජීවිතය තුළ අපි දකිින බොහෝම හො ලක්ෂණ තියෙනවා සාාසනයහි අභිවෘද්දය වෙනුවේ. උන්වහන්සේ ගමංකරන ගමන් කරන්න තෝරගෙන තියෙන පාර උන්හන්සේ බොහොම සස්පුරුෂ ධර්මවලින් පෝෂණය කරගෙන. උන්හන්සේ සම්මාධ ීත්්‍යඇත්ය එකේ ගමන ගමන් කරන උත් සහ කරන්නේ. දිං එච්චර මහා දැවැන්ත නිර්මාණයක් කරීත් කිසිම මිත්‍ය දුෘෂ්ික දෙවියෙක යනුග්‍රහැක් ලබාගෙන නෙවවිනි. උන්හස මේ බුද්ධ සාාසනීහි. භාග්‍යතුන් වහන්සේගේ බනහල සෝවාන් පට පත්වෙලා ඉන්න මහා සුමන සමන් දිවිරාජත්වන් වහන්සේගේ ආශිරුවාදයට එතමයි එකට යුතුටික කරන්නේ. ඒ පිහිටනෙවයි ආශිරවාදීම දෙවියුණු දායක කරගන්නවා. නමු ගොඩක් තැවල් වෙන්නේ බුදු පිළිමයක් හදන්නගැ දෙදියෝපූජාවත් තියෙනවා පන්සලක් හදන්නගියත් විහාරයක් හදන්න ගියත් දෙවියන්ට බාර වෙනවා. ඒ හරිරකක් බුදුහාමුදුරන්ට දෙවියන්ගේ අනුග්‍රහ ලබාදනවාගේන්නේ. ියන් පිහිටක් ලබාදනවාගේන. ඇති මේ කාරණාවල් මම අපි පිංගතුරු මටක් කරන්නේ. අපේ බිංවතුන්ට මේ කාරණාවල් තුළින් නිින්දා කරන්න නෙවෙේ. එක සම්මාධිත්්‍යයට බාධාව. ඉදේව සංකල්පය සම්මාධිත්්‍යයට බාධාවක්. මොකද මිත්‍යාදුෘෂ්ටික අදහස්වලින් මිත්‍යාදුෘෂ්ටි ගහනයක් වෙලාතින් අපේ ජීවිත. නැකැත් බලබල්ල කියේන්දර බලබල හම තමයි යන්න ඉති එහෙම යන ගමනකට. තන්ඩෙපාපින් තුනි දෙවරු හැළලවත් බලයි කියලා සම්මාධිත්ික දෙවරු මේ බුද්ධ සාාසන හින දෙවරු හැරලවත් බලන්නේ. අර බ්‍රාක්්මන තිස්ස රජකරන කාලෙ ලංකාවේ භික්ෂුණ හසල් අටනමක් කියලා ශක්‍ර දෙවියන්ගින් ඉල්ල නොස් මේ ලංකාවේ සම්බුධ ශාසනයට විශාල හානයක් වෙලාතියෙනවා මේ දුර්භික්ෂයක් ඇවිල්ල අදැන් හාමුදුරල්ල අප පුවත්වෙනවා පිරුණුවම් පානවා ඔබතුමා මේක ටැවිල්ල යම්කිසි පිළියමක් කරනකිවා. ශක්‍රති විමකදකිවේ ස්වාමීනී ලංකාවට අපිට විල අනුග්‍රහකරණ දැම්මේ විලා බැකි්වා. ස්වාමීණය ඔබහන්සේලා පි රැකළ දෙන්න ඔබහන්සේලා පවුරු බැඳගෙන මහමෝදට වඩින කිව්වා. මහමුොහෝදද අපි ඔබහන්සේලා රැකළ දෙන්න කිව්වා. රහතන් වහන්සේලා පවුරු බැඳගෙන මහමමුහොදට වැඩියා මොදද දිවිරැකගන්න නෙමයි ධර්මය රැකගන්න ඒත් බොහොම වටින කතාතියෙනවාම කාරණාවල් වල දශනාවට මේ මොහොතයා දාදලවෙන්න තිනි සමංගගේ කරර්ණාවවල් එකතු කර නැමී වෙලා වෙනමුත් සම්මාධිත්තිකත්තිං හිටියොත් විතරය අනුග්‍රහයලවෙෙන්නේ. හැබේ මිත්‍යයා සංකල්ප තුලින් අපේ පින්ංවතුන් හොයනවනං ආලෝකයක් එක හරියට කනාමැදිරී ආලෝකින්න් ඉල්ලියහොයින වගේ. එකින් අපි පින්හොතුට හිතාගණ්ඩ පුළුවන් මට්ටමට සැනැසීමක් ල වෙනිනේ. හරියට තිසරණ සරණ යන්න. තමන්ගේ හිස කඳින් වෙෙන්කලත් මම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ව අත්හරිණි නැකනමට්ටමට සරණයන්න. අන්න එත්තකොට අපේ පිංවතුන්ට භාග්‍යතුන් වහන්සේගේ කරුණාවත් ලැබෙනවා ආරයෙන් වහන්සේ ලැගැනුකම්පාවත් ලැබෙනවා සම්මාධිත්්‍යික දෙවියන්ගේ සත්පොරුෂයන් වහන්සේලාගේ විශේෂාරක්ෂාවක් අපේ පංවතුන්ගේ ජීවිතවලට ලැබෙනවා. හොද බුදුරජාණන් වහන්සේ පවා පොරොන්දු වෙලා තියෙනවනේ. හරියට බුදුන්සරණයන ශ්‍රාවක්‍යව රකිනම කියලා හරියට බුදුසාරණයන් ශ්‍රාවක්‍යව රකිනවා තකට හරියට බුදුන්සරණයන්නේ කෞුද හරියට භාග්‍යතුන් වහන්සගේ බුද්ධවාචනය අදහලා එක පිළිපදදින ක්‍රියාත්මක කරන කෙනා පිහතුගේ ජීවිත තුල මිනිමි තිසරණය හැම තිස්සෙම රැකගන්න ලෝතුරා භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව අල්ප මාත්‍ර සැකයක් උපදව ගන්න ප සමහර කාරණ අපි පිං ුත්තුගේ ප්‍රඥාවට තේරුම් කරගන්න බැරිවේ. ඒ ධර්ම දෙනුම මදි නිසා. හරියට ධර්ම දෙැනුම ආපුදවසට අපි පින්ගතුන්ට ඒ අවබෝධ කරගණ බෙරිකාරණ අවබෝධ වෙනවා. යස භාගතුන් වහන්සේ පිළිබඳ සැකරන්නේපා. සමහරලාට අපට විධ ැවල හන්න ලැිෙනුමේ භාගතුන් වහසගේ දෙතිස් මහ පුරුෂ ලක්ෂණ පිළිබඳ සැකරන. හන් දෙදති ම පුරුෂ ක්ෂණවල සමහර කාරණා පිළිබඳ විධ විචාර කරන අපි මේ කාලය හන්න ලැබෙනවා. නොතේ වෙලාතියෙන්නේ හරියට භාගතුන් වහන්සේ දැකපු නැති නිසානි. ති අදකාලේ ඉන්න කෙනෙක් ඒවැනි තත්ත්කට පත්වෙනම කියනෙ පින් තිනි පුදුම වෙන්න දෙයක් නැහැ මේ භාග්‍යතුන් වහන්සේගේ ලඟ මේේ දෙගෙන භාගතුන් වහන්සේ උපස්ථාන කරම සුනක් හන්තුදුරට ාගතු න් න්තුර බෙරව වුණ. සුනක් අ හමුතුදුරන්ගේ කතාව කීප විටක්ම අප පේ පිින්ගුතුන්ට කිය තියෙනවා. අර පිණඩ පාතිව වඩින කොට් ොරක්කත්තිය කියල තීර්තක ෙරහි පැහැදදිලලා ඒකට වචනැක් ෝම එක විුද්ධ භාගිතු න්සට චනක් කියල භාගතු න්ස කියෙනවා යයි ෝරක්කත්තිය ජීරනැ හැදල දවහතකගේ මෑරනවා කාලකංචිකානීරය උපදින්නේ. රිං ඒ දේහෙ ගහිල දහන්නෙම හිම කියීරන තැම්බක කියලා සොහොනක සොක් අත හමුතුොට කියනවයි සොහොන් හිල්ලා ම ිය හන්නක් නො ොහ ප ද ම නැට කිය දදිචතන. සුනක් අහමුදුර ඉතන්ට යනකම්ම පිළිගත්තනේ. කරක් අත්තිය යිතත්ත පත්තේ කියලා. ති සනක්හතුර හිතන්නේ ෝරක්කතියේ රහත් රහතන්නන්සේ ම සසරදුක නිමරලයි කෙ ක් අත්තිය කරෙහි ුනක්කතහතුර පහදින්නේ ති බුදු හාමුදුරුව අහන වයි වෙලාවේ සුනක්කතනු ගේ සාාසනයක න දන්න සාසනක ෙනන ති සනක් අ හමුදුර ේවෙලා ාගත ස හන්නේ ඇයිස්වාමිණ උබහන්සේට. මම වෙන කියෙනෙ ක්‍රහත් කියල හිතවපේකට ඉරසියාවක් ඇතිවුුණදකි හෙවා. ඇ භාගතුන් වහසේගේ ලගව හිටයි භාගතු වහන්ස ගැන හිතපේ දී. ඉතිගේ හම මේේකේ අද භාගතුන් වහන්සේ තිස් මහ පුරුෂ ලක්ෂණ පිළිබඳ සැපාල කරනෙ ගැ ච්චර පුදුව වෙන දෙයක් න ලංඟයි ේටු පයියට අව බෝධ කරගන බරවුණන. එකට විශේෂ පිනක්තියෙන්න්න ඕන ඒ කාරණාවට පිංගතුන අපි හරයට බුදුන්සාරණ ගියොත්. භාගවතුන් වහසේ පොරොන්දු වෙලා තියෙනවා. භාගතුන් වහන්ස ගනු ්‍රහපට ලබෙනවා බාගතුන් වහන්ේ ගනු ග්‍රහය ලැබෙනව කියන්නේ එති මහපත් ති තින්නේ පිරිස ගනුග්‍රහ ලැබෙනව කිය එක ගැන පින්වතුනී අපට අමුතුුවින් හිතන්න දෙයක් නෑ හොඳ උදාහරණයක් තමයි චෝ චෝලු සුබදර කියල කිය අනේපිට සිටතුමාගේ දියනිය ඉතිගේ දවසක් ගෙදරඉන්නකොට අනේපිට සිටිතුමාගේ යාළුවවෙක්කෙටයා උග්ග නගරේ උග කියල සිටුවර පිට ටිතුමාත් එකක පොඩි කාලින් දලම ිතරයි මේ ග්ග සිටුවරයා ති සිටුවරයා ගෙදරාවපවෙලා වෙේදදි සිටුවරට උපස්ථාන කළේ වීචුළු සුබදර. ඉතිං ඇගේ උපස්ථානයේ පිළිබඳව උග්ග සිටතුමාට අතිශීම පැහැදීමක් ඇතිවුණා. ඒ ගරුසරු බව ඒ හැසිරීම ඒ ආමන්තරණ මෙවා පිළිබඳ විශේෂ ගෞර වැක් ඇතිව වන උ්ග සිටතුමා කෙරෙහි ඒනි ග්ග සිටතුමාට ඒ පිළිබඳ ඇතිවේ චාසාවට අන පිට සිටිතුමාට කියනවා. ඩාකාලේ ඇතිකර ගත්තු ගිවිසුමක් ගැන. මොකද ගිවිසුම අනේපිට සිටතුමත් පොඩිකාලේ ඉගෙනගන්නකොට කතිකාාවක් වෙලා තියනවා දෙන්න අතරේ ඔයාට දුවක්කම්වුරොත් මට පුතෙක්කම් ුණුත් අපි ඒ දෙන්න විවාහ කරල දෙමු කියලා. එස උද්ග සිටතුමා කියනවා මම කැමති මගේ පොතා චූල සුබද්දරාාවට විවාහ කරල දෙන්න. හැබැයිතින් අනේපිට සිටතුමාට දැම්මේ යෝජනාව ටික්ක වෙන්න බෑ. මොකද උග්ග සිටතුමා කියන්නේ. මිත්‍යාදුෘෂ්ටික ශාස්ත්‍රෝරු පිරිසක් සාරණ ගියපුගෙනී නමුත්දැන් පොරොන්දු කඩ කරන්නත් බෑනෙ. අනේපිටි සිරුතු සරනෝනා. ඉතින් අනිපිටි සිරතුමා චෝලු සුබද්‍රාවත්්‍යකම මේක කතා කල්ලා. චෝළු සුබදරා බුදුරජාන් වහන්සේ මොුණ ගෙහෙන ගියා. භාග්‍යතුන් වහන්සට මේ කාරණාව මතක් කරාම. බුදුරජාණන් වහන්සේ ඇට යෝජනාව ටිකගෙ වෙන්න කිව්වා. මුද ාගෙතුන් වහසේ සියල්ල දන්නවා සියල්ල දක්නිකිනින්. ඉරි භාග්‍යවතුන් හන්සේගේෙන් අවසරක් ලැබනම චලු සබදරාවට බයක් ඇති ඕනේ නේ. චල සබදරා උග නගරට ගියා විියවාහ වෙලා ඉරි දැන් ගෙදර ගියපු දවසේ පහො ෙඩි ගෙදර පිරිස චේලකවය පිරිසක් ගෙදරට ගෙනනවල දානයක් දනවා. ඔවුන් ඉන්න නිර් වස්ත්‍රරව. රි චල සබදර එලියටාව නෑ ිමි පිරිසර බඳන්න. චලු සබද්‍ර කියනවා මටමී. නිර්වාස්තර වන්න පිරිසක ටැවිල්ලා වඳින්න තරං හිතාක් නෑමට ලැද්ජයි ඒ කාරනාවට කියලා සිහිපත් කරම අර අචේලකැන් ටෝකැවුුණ. චේලොකේ ගිය බැනලා ති ගෙදර පිරිස 14ලසු බදරට දස්ක අද චොලසු බදර කියනවා මැනියන මම සරණගිය පෝ මගේ ශ්‍රමණයන් වහන්සේලා නං මේ වගේ ලක්ෂණවලින් යුක්තනේ කියලමි බුද්ධප්‍රක මහා සංගරත්නී ගුණ ගායනාවක් කලා ගහර ලස්සන ගාත පෙලක් තියෙනවා නොමති එක කියන්න කාලය මදිනිසාම මේ වෙලාවේ එක විස්තර කරන්න නෑ කියන්නෙ තිං ඇය මගේ බුද්ධ ප්‍රමුක සංගරත්නය ශාන්ත ඉන්දි්‍රවදතියෙන්නේ උන්වහන්සලගේ හිතත් සාන්තයි. උන්නවහන්සලා වඩිනේ විදධිය. උන්වහන්සල හිටගෙන ඉන්නෙ විදියමසිියල් ශාන්තයි උන්වහන්සල හිස ඔසවලා කිසි කෙනෙක් දිහා බලන්නේනේ. උන්නවහන්සල ප්‍රමාණයටයි බලන්නේ. හස කතා කරත් ප්‍රමාණයේ දැනගෙන කතා කරන්නේ. මම සරණ ගියපු මගේ ආරෙන් වහන්සේලාගේ වගේ. කලමිනි මිහිම ගුණගායනාවක් කරනවා. ති මේක ආපු නැන්දම්මට ඒයාරෙන් අහන්සේලාව දකින කෙමෙත්තක් ඇතිවුුණ. ඒවිලාවිදී නැන්දම්මා චුළසු බදරාවට කියනවා නොබගේ ආරෙන් අහන්සේලා අපි නිවසද බඩම්වන්න බැරිද. දෙැමි කියපු ගුණවලින් යුක්තති කියෙලා බලන්න තමයි දෙැම්මි කියන්නන්නේ. එකන්නේ සැකරනව නෙමේ අර කියපු කාරණා පිළිබඳ ආශාවක් හිතර ඇති වෙලා තමයි දැම්මි යෝජනාව කරන්නේ. තිං ඒ වෙලාවිදිී. ඇ කියනවා. පුළුවන් වඩම්වන්න. එනෙහිට වඩම්වන්න කිවවා. ඉතින් උග්ග සිටතුමාගේ ගෙදර බුද්ධ ප්‍රමුඛ පන්සියක් මහා සංගරත්නයට ධානය සූදාන්නම් කරනවා. චෝල සබද්‍රා සමන්මල් පිච්ච වට්ටියක් සකස් කරලා සඳුළු තලයට ගිහිල්ලා. ඒ සමන්මල් වට්ටි අහසට දිගු කරලා. පාර්ථනාවක් කරනවා ස්වාමීණී භාග්‍යතුන් වහන්සේ හෙට දවසේ ඔබ වහන්සේ ප්‍රධාන මහා සංගරත්නය මාගේ නිවසට දානයට වඩිනසේක්වා කියලර සමන් මල්මිටියට අහසට විසි කළා එදා භාග්‍යතුන් වහන්සේ ජේත වනාරාමි අනේපිටු මහ සිතානන්ට ධර්ම දේශනාවක් පවත්වෙනවා අන්නේ දේශනා වතරතුර ඒ සමන්මල්මිටියට බදුරජාණන් වහන්සේගේ ශීර්ෂපතය යහසේ මල්වනක්සේ සැකසලා භාග්‍යතුන් වහන්සට පෝජාව කරනවා භාගතුන් වහන්සේ චෝල සුබදරාව ්‍යාරාධනාව දැකලකී වසලවා. කිසිවක් නොදන් අනේ පිටි සිටිුතුමා ධර්මදේශන අවසානයේදී. ස්වාමීණ හෙට දවසේ ඔබ්වහන්සේ මගේ ගෙදර දානයට වඩින සේක්වා කරාරාධනා කරා. එතකොට භාග්‍යතු වන්සේ කියනවා සිටිතුමන හෙටම ධානයක් පාරගත්තා. තු ම හන්සේ හමයි නවි ෑන කෞ න රಾදධනා කළೆ. සිටතුමනි ස බರ ාධනාව කරೆಗෙවා. සිರතුමා කියන ಸමීන ಚ ಸುಬදರ ವ න්න ಉග್ගනಗರ හින්දල ಉග್ගන ರරකටම ಉග್නಗරට ොද විಿಸ ುರයි. ති ඒ කොහොම නවා ಬහන්ස ವಿල්್ ುරයිඳග ಾධනාව කරಣ. ಭಾග ಸ සිರතු ට කියනවා. දුරේ සන්තෝ පකාසින්ති හිමවන්තෝව පබ්බතෝ මෙ දුර ඉන්න සත්පුරුෂියාව දුරේ සන්තෝපකාසින්ති දුර ඉන්න සත්පුරුෂියාව ප්‍රකට වෙනවලු හරියට හිමාල පර්වතය වගේ ඉමාල පර්වතය පින් ඔතන දකිනවකි එක අමාරුවන් කරන්න ඕනෙ කක්නෙවීනි ඇ සමහරලාටඔය දුරතියන දේවල් දකින්නේි ගොඩක් අමාරුවී අපට කෙනෙකුට දුර තියෙන ගහක් පෙන්න්නන්න ඕන්නම්. ගෙවල් අතරින් තියෙන ගියයක් පෙන්න්නන්න ඕනම් ඈත තියෙන දෙයක් පෙන්න්න නොකට අපි ඇංගිල්ල දිගුකර සලකුණු පෙන්න්න පෙන්න්න තමයි ඒතැන පෙන්න්න. එකටිකක් දුෂ්කර හෙම කරන්න ගැමකද. එවගේ කුඩාදේවල් දුර තිබනත් පෙන්න්නන්න හරි අමාරී. හැබැයි හිමාල පර්වතයෙමනේ. දැ අපි ගේ වශයෙන්කිවතිීන්. සිරීපාද කන්ද පිංවතන අමාරුවයෙන් පෙන්න්න ඕන්නේේ. සිරීපාද කන්දමී දුරීටියත් පේනවා. ඉවගේ දමයි හිමාල පරවතිය. ඉමාල කන්දත්තියෙමයි. විශාල කන්ද කාටවත් අමාරුවෙන් බල්ලන්න ඕන්නේේ ල්ලපු ගමන් පේනවා හිමාල කන්දමකද කියලා. භාග්‍යතුන් වහන්ස දේශනා කරනවා දුරඉන්න සත්පුරුෂියාව භාග්‍යතුන් වහන්සට හරියටර හිමල කන්ද වදගලු පේන්නේ. භාගතුන් වහන්සේගේ සරණ ගියප කෙනා කියනෙ කවද්ද බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය ඒ විද්ධටම අදහලා එක ඒ විද්්‍යටම ක්‍රියාත්මක කරන ශ්‍රාවකයාතම බුදුන් සරණ යන කෙනා කියල කියන්නේ භාගතුන් වහන්සගේ වචනී අදහලා ඒක ක්‍රියාත්මක කරන කියෙනා තට තෙරුවන් සරණ ගිහිල්ල තියෙන්න්න ඕන පන්සෙල් රකින කෙනෙක් වෙන්න ඕන හැම දිස් මුඩට යන කෙනෙක් වෙන්න ඕන මේ කියන පහලට වැට කෙනෙක් නම. උඩට යන කෙනෙ ඒ සත්පුරෂයා හැමදාම දියුණු වෙන කෙනෙක්, තමන්ගේ ගුණයට හානිකරගන කෙනෙක් නෙවෙේ සත්පුරුෂා කියන්නේ. දියුණු වෙන කෙනෙක් සත්පුරුෂයා. ති ඒ සත්පුරුෂයාව භාගතුන් වහන්සේ තර හිමාල පරවතය වගේ ප්‍රකට වෙනවා ඒනිසා භාගතුන් වහන්සේ ගැනුකම්පා වනු ග්‍රහය එකෙනට තියෙනවා. හැබැයිතින් හරියට බුදුන්සරණ යන්න ඕන. අපට බුදුන්සරණ යනවා කියන කාරණාව, හරියට අවබෝධ කරගන්න ඕන බදුන්සරණ යන්න කලින් මොකද භාග්‍යතුන් වහන්සේ ජීවමාන සඥාවෙන් අපි දකින්න ඕන. භාගිතුන් වහන්සේ වැඩඉන්න තැනට යනකොට. අප ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩින තැනට යන වගේ තමයි අන් ඕන. න අද බලන්න ලංකාවේ භාග්‍යතුන් වහන්සගේ උතුම් ධාතුන් වහන්සේල වැඩ ඉන්න පුදබිම්වලට සමහර අය යනවා පිගතුනී. සමහරයට සිතුවිල්ලක්කත් තියනවද බලන්නකෝ මේ ලෝතුරා භාගතුන් වහන්ස වැඩිින් එතනට ම යන්න කියලා. ඇතුල් වන විදිිය. එතනට ගිහිල්ල ඉන්න විදිිය. ඒතැන් කොයිවිදියකටද තියා ග්ඩඕන. එවිලිබඳ අදහස්නේ. පිවතුන් හිතන්ඩ ප්‍රබෝරයකක්ගේ කෙදරකට යනව කෙෙන. ඇතුල්වෙෙන්නේෙ කොමද. අපි තු රටම පිල්ලිගත්තුූ බොහම දනවාත් ප්‍රභූුවරී බොදෙන ගරු කරන කෙනෙක් කොහම දැතුල්ලෙන්නේ. ඇ ලන්න ොමදේ නගගේ ලඟට යන්නන්නේ තමන් ගෙනියන මොනොහරදයක් තියෙනවනං ඒවා කොයිවිදියකට ගෙනයන්නන්නේ ඒ පුද්ගලයාගේ තත්වයටයි තත්ව යනුවයි ගෙනයන්නේ. ඒ පුද්ගලයාට අපි කොයිතරන් ගරු කරනවාද. සමහරවෙලාවට ඒ ගෞර වෙලබෙන මනුස්සැග ලළඟ පන්සසිල් පද පහබ නැතිවෙන්න පුළුව. නමුත් ලොකු ගෞරුවයක් තියෙනවා. අපි යනකොට යන්නේ අරගෙනයන්නේ අනිතක බලන්න ක ගිහිල් ල කො ද න නකුව. ඒ ෑමික්කඇවත් බත්තටයක විිහලනවද බලන්නක ඒ එකත් අහුලගෙනෙන්නේ හැලන බත්තට එච්චරට හික්මීමක් තියෙනවා. හයිෙන් කෑ ගහන්නේනේ අසීලාචාරව හැසිරන්නේනේ. හොඳ විනියක් තියාගෙනෙන්නේ. නමුත් හිතන්න සියලො කෙලෙසුන් අසපුෝ නෙක්ලේෂී සම්මා සම්බුදුරජාන් වහන්සේල්න්ට යන කොට පින්වුතුන අපි හොද න්නේ. අන්නේ වෙනස තමන්ගේ ජීවිත තුළ බලන්නේ. ම ඇත්තටම භාග්‍යතුන් වහන්සේ වැඩයින්න තැනට යනවා කියෙන සංඥාවේද මමේ යන්නේ. එක බලන්න. බුදුරජාන් වහන්සේ වැඩීන තැනකොට කොහොමද යන්නේ භාගතුන් වහන්සේ ළඟට ගිහිල්ල. අපි අවසරම් භාගතුන් වහන්සේගි කුටේ ළඟට යන්නේ. අර අපි ආනන්ද හාමුදුරුවෝ පදමුත්තර භාග්‍යතුන් වහන්සේගේ ශාසනය අවසරගන් සුමන කුමාරය වෙලානි හිතී එකල්ලේ හටේ රජතුමාගේ පුතා. පදමුත්තර භාගිතුන් වහන්සේගේ තාත්තා. සොමන කුමාරයා යුද්ධයක් දිනවල. එක ප්‍රාන්තියක් රැකල දුන්න කියලා පීරජතුමා සතුටු වෙේලා කැමති වරයක් කිල්ලන්න කිව්වා කුමාරයමකකා දිිල්ලුවේ පියරජතුමාක් කිස්සිීක් වෙෙකොට නොදන ද්‍යයක්තමයි බුද්ධෝ පස්ථානය, භාගතුන් වහන්සේට පස්ථාන කරේ රජුතුමා. ඉති ඉල්ලවා උපස්ථානයක් කරන්න මුළලින් අවුරුදු හතකට ල්ලුවවා. අුදු හයක ඉල්ලවා දෙන්න බැකිව්. ඒනැතු වනේක් කිල්ලන්න කිව්වා. ඉළඟට අඩුකරගෙනව අන්තිමට තුන් මාසකට ඒත් බෑ කිව්ව නමුත් තාත්තට කියනවා දේනාම අධ්‍යච්ච කතා හොන්තිමේ රජවරුන්ගෙලඟ කතා දෙකක් නෑ වචන දෙකක් නෑ දෙයක් කිවෝොත් කිව්වමයි. ඉති එටකොට රැයිතුම අසරන වන පොරොන්දුන කැමතිදයක් කිල්ලන්න කියලා කිවේ ෑනි බද්ධ ප ස්ථානය හර කැමති දෙයක් කියලා කැමති වනා. ති සුමන කුමාරයට කියනවා මම කැමතිවුුණට වැඩක්නේ භාගතුහන්ස කැමැසිද කියල ලන්න. සුමන කුමාරැකිනවා මම භාගතුහන්සසිගේ අවසර ගන්නන් කියලා. කුමාරය යන්නවා භාගතු වහන්සේ වැඩඉන්න ස්ථානිට. ගිහිල්ලා යන්නේ දවල් ධනිවල්දලි විරචි ම එේලෑ භාගතුනන්සි විවේක ගන්න වෙලාව. ඉන් දම් සබන්්ඩෙ ිටු බික්චුන් වහන්සේ ඇගෙන්ගේ හිල්ල නවා බුදුරජන්හසේ හමු වන්න පුළුවන්. මේලාට භාගතු වහන්ේ මුණගැහෙන බෑ භාගතුන් වහන්සේ විවේකගින වෙලාවය. අපි කාටත් භාගතු වන්සේ මුණගහන බෑ. නමුත් රජවරු දන්නවා මේලෝකයේ රජවරු හමුවවෙන්න අවේලාව ගියාට ඒ රජතුමා හමුව කාටවත් බැරිවුනාාට ඒ රජතුමාගේ ලඟටයන්න වෙලාවෙ අවේලාවේ පුළුවන් කෙනෙක් ඉන්නවා. එනම් භාගතුන්හන්සේ ළඟත එහෙම කෙනක් ඇති කියෙලානවා. කාට දහන භාගතුන් වහන්සේ මුණ ගහෙනයන්න පුළුව එතකොට කියනවා සුමන තෙරුන් වහන්සේට. සුමන තෙරුන් වහන්සේ කියන්නේ පදමුත්තර භාගතුන් වහන්සේගේ අග්‍රාවකෙන් වහන්සේ. ඉතිං ඒවෙලා විදිී සුමන කුමාරයක් සුමන තෙරුන් වහන්සේ ළඟට ගිහිල්ල මේ කාරණ මතක්කරාම සුමනතෙරුන් වහන්සේ මේ මහපොළුව ජලකඳක් කරලා ජලීන් ගයටට මතු වෙලා යනෝවාගේ උන්වහන්සේ ජලයෙන් යටට ගිහිල්ලා භාගතු හන්සසි කටිය ඇතුළින් මතුවෙලා භාගතුන් වහන්සට මේ කාරණාව මතක් කරලා ආයිමත් ඉතිනීම යටිින් ඇවිල්ල කුමාරයගලගේ මතවුණ. ඔන්නො එරදියට කුමාරඩාස හිතුණ. ඉතිං ඒකයි ළඟට භාගතුන් වහන්සේගේ ලඟට ඕන වෙලාවක යන්න පුළුවන් කෙන කාර්ණාවල් වලට කුමාරයට හිත පැහැදුනා. ඉතිං ඒ වෙලාවෙ තමයි කුමාරයා ප්‍රාර්ථනා කරන්නේ. නාගතයේ බුද්ධසාාසනක මටත් සුමනතේරුන් වහන්සේගේ තානාන්තයේ ලැබේවා එකන්නේ භාගතු වහන්සේ අග්‍රෝ පස්ථායක තනතුර ැබේවා කියළ පාර්ථනා කරණයකින් තු මාසයක්ම බස්කාලය ප්‍රස්ථානත් කරනවා. තින් එතකොට බලන්නම. රජ කුමාරයෙක් වෙලක් ඕනවන විද්‍යට බුදුහාමුදුර හම්බෙන ගීනේ. අවස රරගෙන පිළිවලකට ගී එහම තමයි භාගතුන් වහන්සගේ ළඟට යන්න ඕන. අපට හොඳ බුද්ධ සංඥාවක් තියෙන් ඕන ාගතුන් හසේගේ ලඟට යනකොට. අපිට හරියට භාගතුන් වහන්සේගේ මේ පංච බුද්ධ කෘත්තිය බලලා භාගතුන් වහන්සේ දවස කාල පහකට බෙදලා උහන්ස කටයුතු කර පවාාකාරතිනති චිරට බුද්ධ සංඥාවත් තියෙනවා නගේ එක තාම හොද දෙයක් නත් ඊට වඩා අඩුමට්ටමින් හරිකමක්නය මම කියන්නේ හොන්ඳ බුද්ධ සඥාවක් තියයාගන භාගතුන් වහසගේලාඟට යනකොට. අපි උදාහරණයක් ගම මහසෑයට යනවන. අපි හැමදාම කියනවා භාගතු වහන්සේ වැඩයිඉන්නේ බටහිර දිසාවට තියෙන වාහල්කඩට මෝනලාගෙන භාගතු වහන්සේ වැඩිඉන්නේ. මහසෑයි. හරියට පිරනෝමංචික වැඩිහිතියවාගෙන භාතු වහස වැඩිඉන්නේ. එතු හම් අපි සෑයට ඇතුල් වෙන තැන අඩුගන ඉත්තනට හරි පඩිපෙරලාකට ගිහි අවසරයක් ගන්නඕන. මහසෑයට ඇතුල් වෙන බූමියට පය තියනකොට හිතතුළ එන්නවන අප්‍රමාණ බයක් මම මේ තුන් ලෝකටම ශ්‍රේෂ්ට උතුම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟට ඇදැම්ම යන්නේ ඒ බයහදවතේ තියෙන් ඕන තබන්න පියවරක් පියවරක් පාසා බුද්ධ සංඥාව හදවතුළ උපදවගෙන යන්න ඕන. එහෙම ඇතුළට ගිහිල්ලා බටහිර වාහල් කනළඟට ගිහිල්ලා මුලින් ඇතුලින්න කලින් බටහිර වාහල් කනලාඟට යන්න කලේ මුොලින් පඩිපෙල් ලඟදී අවසරැක් ගන්න අවසරෑ ස්වාමීණි අද දවසමං ඔබහන්සේ වැඩන්න කටියටෙනවා ඒ අපි හඳුන්වන්නේ කොටිය කියලන මො අපි චෛත්‍යයක් හඳුන්වන්නන්නේ භාගතුන් වහසේ විදියටට තැන් චෛත්‍යය තුළේ තමයි දාතුන් අහසල වැඩඉන්නේ නමුත් අපි මුොළු චෛත්‍යයම තමයි භාගතුන් වහන්සෙලේ සහඳුන්වන්න ඒකනතිං අපි චෛත්‍යය පාමුලිම්ම මේ භාගතුන් වහන්සර දාන පිළිගන්නේ භාගතුන් වහන්සේ මල් පූජා පවත්තන්නේ අපි ගරබය තුළට ගෙලවිට කරන්නේන එකෙ මුළු චෛත්‍යම තමයි භාගතුන්හස හැට අප දක්කි වන්න එන . අපි ඇතුල්ව වෙන කොටස තම අපිහිතන්න්න වුන ාගතුනන්සිගේ කුටියට ඇතුල නොමේ. ආං ඒ විදියට ඇතුළට ගිහිල්ලා. ඒ මහ සෑයට පිටුපාන්නේි නැතුව භාගතු වහන්සේ ඉදිරියට ගිහිල්ලා වටහිර වාහල් කඩලඟින්.න පළවිනි වන්දනාව කරනෝ භාගතුන් වහන්සසිට ස්වාමීණී ඔබහන්සේට මාගේ යඋතුම නමස්කාරය වේවා. එක දන්ඩ නමස්කාරයෙන් කරන්න පුළුව. එක පසඟ පිහිටුවල කරන්න පුළුවන් එක දනහිස් දෙක බිමතියල කරන්න පුළුවන්. ඔ කැමැතීරියවකින් තමන්ට කරන්න පුළන් හැබැයි දණ්ඩ නමස්කාරය තමයි උත්තම වන්දනාව. උත්කෘෂ්ට වන්දනාව කියල කියන්නේ. ඉළඟට පසඟ පිහිටුල වදින වන්දනාව මධ්‍යම වන්දනාව කියල හඳුරන්නන්නේ. ඉළඟට දනහිස්ක විතරක් බිමතිීල කරන වදනාව හීනවන්දනාවක් ැටිද හඳුරන්නන්න. ඉඩ. ට්ඩ නස්කාරයේ තමයි උත්කෘෂ්ටම වන්දනාව එහෙම වන්දින පුළුවන්න එක තාම හොඳයි නමුත් සමහරයගේ කායිකාපහසුකං යම්යම් රෝගී තත්වයෙන් හොවේ තත්වට පත්වෙන බැරිවෙන්න පුළුවන් නමුත් පුළුවන් උපරීමටම වන්දනාව කරන්න. ඉළඟට දක්ෂිනා වරතව එකන්නේ දකුණවාත චෛත්‍යය පැත්තට හරවගෙන යනව ඊළඟ වාහල් කටඩට එතනත් බාහගතු වහන්සේගේ දැම්ම මෙිනි සීර සපත්තිේළඟ එතනින් වදිින භාගතු හන්සේ. ඊළඟ වාහල් කඩළඟට ගිල්ල හිතනවා දැම්මං ඉන්න භාගතු හසගේ පසු පසේන්.ය සඥ උපදව ගන්නව හිතට ඊළඟ වාහල් කඩළඟට ගිල්ල දැන්මං භාගතුන් වහන්සේගේ ශ්‍රීපාද පත්මේ දිසාවිඳගනය වදනා කරන්නේ. උන්හන්සේගේ ශ්‍රීප පතුලට මාගේ නමස්කාරේේ වාක කියල වන්දිින. යිමත් ්‍යවතත් ඉද්දිරියටට විල්ලා ආයිමත් භාගතුන් වන්සේ ගිදිරිප්ලසින් වඳිනවා කියලා වදිදවා. ොම තුන් වතාවක් පෙන්තුනි පැදකුණු කරනකට තමයි භාගතුන් වහන්සේට පැදකුණු කරනවා කියල කියන්නේ. දහතුන් මතාවක් වදිින් ඕනේ විදියට. මෙනි මෙහම තමයි භාගතුන් වහන්සේගේ ළඟට යන්න ඕන. එදෝට ගිහිල්ල වචන පාවිච්චි කරන විදිය අපි ප්‍රබූරේ ඉන්න එතැන හයිියෙන් කෑගහන්නේ ඒම කෑගහන්නේ පි පවිච්ච කරන වචන පවා සැලකිිමත්ෙනවා. දරුවෙක් ෑ ගැහුවත් දරුවෙක් නොහික්පුණු විදියට කටයුතු කරත් අපේ දරුවව කීකරු කරවනවා හික්ම වනවේ වෙලාවේ. ගහල ටොකු ඇන්නල කොනීත්තල දරුවවා පාලනි කරගන්න බැරිමුණ දරුව වරගනවා. එලියට. ති ඔඔය සංඥාව භාගතුන් වහන්සේගේ ලඟදිිත්තියෙන් ඕන. අන්නේ විදියට කෙනෙකොට පින්ංහොතුන බුදුරජන් වහන්සේ ගැන හිතලා. ඇසරන්න පුළුවන්න්නං අන්න ඒකි නාතමයි සැබෑබට ම භාගතුන් වහන්සේගේ සරණගේ පු්‍රෂ්‍රාවකයා. ක බුද්ධ සංඥාව කියන එක හැම මොහොතකම තියෙන් ඕන. භාගතු හස ලාට යනකොට භාගිතුන් හසගේ ලංගේද යිමත ල නට. අපි එන්න ඕනේ. භාගතුන් නහන්සරේ ධාන පූජ කරනකොට? ඇත්තටම බුදුරජාන් වහන්සේ මේ වෙේලාව අපේගෙදර වැඩිය නං ම දෙන්නෙ කොහොද අන්නෙහිම හිතල බාගිතු හන්සේ දන් දෙන්න ඕ ෙම මේ බුද්ධ සංඥාව කියල කියන්නේ.ඒ සිල්රැක්කත් භාවනා කරත් දන්දුන්නත් හැම වෙලාවක මේ බුද්ධ සංඥාව හිතේ තියෙන්න්න ඕන. තැන් සක්මම් භහාවනාව කරනකොට. ඒ සක්මම් භාවනාව කරන කෙනාටක් බුද්ධ සඥාව තියෙන්න්න ඕන. දගේ කාලේ සක්මම් භාවනාවක් කරනකොට ඒ භහාවනා කරන යෝගාව චරයා. මුොලින්ම ගිහිල්ල කරන්නේ ආරන්නේ බුදුරජාණන් වහන්සේට බුද්දාසනයක් හදනවා තමන්ගේ සිවුරෙන් දෙපට සිවුරෙෙන් තනොල් වියලි කොල්ල දාලා පහසුවනි විදිර ූඩින් උස් ආසනයයක්හදල ඊට පසතම තමන් ආසනය හදාගන්නේ. ඊට පස්සෙදී භහාවනාව කරනවා එතකොට ඒ භහාවනාව කරන්නේ බුදුරජාණන් වහන්සේලාගේ ඉන්නව කල හිතාගෙන අපිතු සක්මං මළුවේ දකුණු පැත්ති භාගතුනාස වැඩයින්නේ. එතකොටද සක්මං කරගෙන යනකෙනාට මොන්න තරම් හොඳ සිහයක් තින්න ඕනද කියන්නේ. ඒ සක්මං මලුවේ එක කෝනකින්දලා අනිත් කෙරවරට ගිහිල්ලා ආයි ආපස්සට හැරෙනකොට තමන් හැරණි ඉරියව්ව භාග්‍යතුන් වහන්සට පිටුපාලන හැරෙන්නේ ඒ නට බුද්ධ සඥාන. ඒම් බුද්ධ සංඥාව නෑ කියන්නේ භාගතුන් වහන්සේ ශ්‍රාවකෙක් නෙබේ. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකෙක් නෙවෙේ කෙලක කියන්නේ එකනට භාගතුන් වහන්සේ දේශනා කර පාරප්‍රතිපදාවට එළැබෙෙනෙ බෑ. ගො භාගතු වන්සේගේ ශාසනින් පිට කෙනෙක් ේගෙනා. නිවන් දකිනව තබ හිතන්ඩවත් බෑකිෙනට. එකැනේ හැරණේ ඉරියව්වෙන් පවා තීරණය කරනු පුළන් මේකිනට බුද්ධ සඥාව තියනවද නැද කියලා. ට සිහියක්ක් තියෙන්න්න ඕන. ඊළඟ පැත්තට ගීල හැරනකොට බලන්න ඕන. අන්න එහම තමයි මේ බුද්ධශාසනයේ ශ්‍රාවකයා හරියට මේ ප්‍රතිපදාව පුරන්නේ. එහෙම පුරල යන කෙනාට තමයි භාගතුන් වහන්සේ පෙන්වල දෙන මාර්ගයට යන්න පුළුවන් වෙන්නේ. ති අපි හරියට බුදුන් සරණයන්න ඕන මිති්‍ය දෘස්්තිියයට අඩි අත්්‍යයාගෙන සම්මාධිත්තියට අඩි අත්්‍යයාාගෙන ඉන්න කෙනාට කව දාවත් භාගතුන් වහන්සේගේ සරණ ආරක්ෂාව ලැබෙන්නේ. මොද ඒකෙනාව හදුන්නන අසත්පුරුෂය කියලන. අසන්තස්සන්න දිස්සන්තී රත්තිිකිිත්තා අතා සරාණි. කියලතියෙන කොහොමද භාගතු වහන්සේ සත්පුරුෂයාව දුරන්න දුරතිෙන හිමාල පරවතිය වගේ පේනවා. හැබැ අසත්පුරුෂාව මේ පේන නැහැලු හරිට මොනව වගේද. තමන් වහන්සේගේ දකුණු දන්න මඩලළඟ වාඩිවෙලා හිටියා. දකුණු දල මඩලළඟ භාගතුන් වහන්සගේ වාඩිවෙලා හිටියත්. හරියට මේ චතුරංග සමන්නාග තන්දකායෙකෙ දිවිදින ඊ පහරක් වගේ එකන නොපිණියයනවලු. මොකද මේ චතුරංග සමන්න්නාග තන්ඳුර කියන්නේ. කළුවර රාත්‍රියක, එකන අමාවක අමාාවක දවස කළුවර රාත්‍රියක, වැහි වලා කොළුවලින් අහස බරවෙච්චේ වෙලාවක. දෙ මික්කම මොහොතක සිදුවෙන අඳුරු හතරක් මේ අඳුරු හතර එකම මොහොත සිද්ධි වෙන්නේ. නිකං දවල්ටත් වැහිවලා කොළුවලින් අහස බරෝනත් කළුවරයිෙ. හැබැයි අමාාවක දවසරාත්‍රියයේ වැහිවලා කොළුවලින් අහස බරෝනුත් තවත් කළුවරයි. ඊළගන මධ්‍යමරාත්‍රීිය, කොහොමත් මධ්‍යමරාත්‍රයේ කළුවරයිනි. අමාවක දවසක වැහිවලා කොළුවලින් අහස බරවෙච්ච විලාවක මධ්‍යමරාත්‍රියක කෙනෙක් ඉන්නවා මහ ගනවනයක මහගනවනයක් කියන්නේ දවල්ටත් ඒ ඇතුල්ටි කියම කලුවරයි ඒ තරන් ගස් කොලංවලින් වැහිලා. අන්න එවැනි මේ සත්පුරෂව දුරහිතයක්ත් බුදුරජන් හසරේ පේෙනවා කියන්නේ එකග අමාරුවෙන් දකින්න ඕන්නේ හිමාල පර්වතය බලපු ගමන් පේන වගේ සත්පුූරෂාව දුරහිතියත් භාගතුනාන්සර පේනවලු ති අන්න ඒ අනුග්‍රහය අපට ලැබන්න නම් අපි හරියට බුදුන් සරණ ගිහිල්ලින්න ඕන එනිසා අපේ පිංවතුන් මිත්‍ය දුෘෂ්ටිකා අදහස් වලින් අපේ පින්ංවතුන්ගේ හිත මුදවගන්න මගේ කැර මුලින් මතක් කලේ හිස්ස කඳින්වෙෙන් කලා මිති්‍යයා දුෂ්ටියකටනම් ඔොයි පියවර ඔසවන්ඩිපා ඔය අතක් ඔසවන්්ඩිපා මිති්‍යයා දුෂ්ටිකත්තේ වෙනුවෙන් කිසි වෙලාව අපේ පින්හොතුන් තමන්ගි ජීවිතය යොමු කරවඩිපා නොකද මෙවන් වටින කාලයකදී එවැනි තත්ත්වයක් ළඟා කර ගැනීම ලොකුපාඩවා අපේ පින්වතුන් ආරක්ෂාවක් ලබා ගණ්ඩ න්නක් භාගතුන් වහන්සි කොයිතර ආරක්ෂික ගාථ අපට දේශනා කරල තියෙනවද එවන දුටගමු රයිතුමා පවා යුද්ධ කරන පාවිච්ි කර බුද්ධෝ තිලෝක සරනෝ බුද්ධෝ සුරියෝ තමෝුණුදෝ ඒවන්තං සරණං කේමං බුද්ධහෝමේ සරණං වරං ගච්ඡාමි සරණං බුද්ධන් නත්ති මයිහං භයන් සදා ච්චර වටින අරතයක් තියෙන ගාථද බුද්ධ රත්නය තුන් ලෝකටම පිහිටය බුද්ධ රත්නය අවිද්‍යාවනමැති අඳුර දුරකරන සූර්ියාවන සේක බුද්ධෝ සුරියෝ තමෝුණුදෝ මෙසේ සරණ නිර්බය බව ගෙන දෙන්නේය ඒවන්තං සරණං කේමං අපට නිර්බය ගෙනත් දෙෙනවාඒ සරණ බුද්ධරත්නයමට උතුම්ම සරණක් බුද්ධෝ මේ සරණං වරං වරං කියන්න උතුම් බුද්ධරත්නයමට උතුම්ම සරණං මම බුද්ධරත්නය සරණ යමි ගච්ාම සරණං බුද්ධන් මට කිසි කල්ලකත් බයක් නොමවන්නේය නතිම නත්ති මයිහන් බය සදා එබගේ ධර්මරත්ඥය සංගරත්නය රජු ආරක්ෂාව ලබා ගත්ත ජයෝ මොනින්දස්ස සුබෝධිමෝලේ අහෝසි මාරස්ස පරා ජයෝසි උහෝසයුම් දේව ගනාා පසන්නා ඒතේෙන් සච්චේන ජය සුමයිහන් ජය මොනින්දස සුබෝධිමෝලේ මාරයාගේ පරාජයද බුදුරජාණන් වහන්සේ මොනි රජාණන් වහන්සේගේ ජයද උතුම් බෝධිමෝලේදී සිද විය අහෝස මාරස්ස පරාජයෝසි මාරයාගේ පරාජයක් භාග්‍යතුන් වහන්සේගේ මේ සම්මා සබුද්ධත්තයත් උතුම් බෝධි මෝලයේදී සිද්ධ වන උගහෝසයුම් දේව ගනාාපසන්න එයින් පැහැදදුුණු දෙව් පිරිස ඔල්ුවර සංන්නගුවා එක සත්‍යයයි ඒ තේන සච්චේන සුවත්ති හෝතු ඒ තේන සච්චේන ජය සුමයිහං එක සත්‍යයයි ඒ සත්‍යයෙන් මට ජයවේවා කියල තමයි පින්හොතුනි ආශිරවාදි ලබා ගන්න මොන්න තරම් බල සම්පන්න ගාතා පෙළද දෙ පින්හවතුනිි මේවා ලක්ෂ ගණන් උදල් දිදිී විධ මිත්‍යා දුෘෂ්ටික දේවල් කරකර මේ කනාමැදිරි ආලෝකින් අඳුරේ අතපතගාන්නේ නැතුව මේ මහා සූරයා ලෝකයට පින්වතුනනි අපේ පින්වතුන් ඇවිල්ලා ආලෝකය ලබා ගන්න. ජීවිත කොච්ච රාරක්‍ෂාවෙනවද හැමදාම තමන් උදේ හවස මෝර පිරිත සජ්ජහයිනා කරන්න මෝර පිරිතගෙන අපි පිතුට නොෙක් වර කියල තියෙනවා උදේතයං චක්කුම ඒකරාජා හරිස්සවන්නෝ පටවි පභාසෝ තන්තං නමස්සාමි හරිස්සවන්නං පටවි පභාසන් තයජජගුත්තා විහරේමුද දිවසං ඒ බ්‍රාක්්මනා වේදුගු සබබධම්මේ තේමේ නමෝතේචමං පාලයන්තු නමත්තු බුද්ධානං නමත්තු බෝධයා නමෝවිමුත්තාන නෝවිමුත්್තිිය මොුණතරම් බලසම්පන්න ගාතාවක්ද භාගතුන් වහන්සේ මේ මහා කල්පි ඉවර වෙන කම්ම කෝටිලක්ෂයක් සක්වලකට බලපතුරෝපු ගාතාවක් යමෙක් මේ ගාතාවක් සජ්ජහයිනා කල්ලා මේ කෝටි ලක්ෂයක් සක් කොලක් ඇතුරු උදේකාල හැසුරුනොත් ආරක්ෂාවලැබෙනවා දවල් දොලහිම් පස්සෙද හවසට කියන ගාතාවල් දෙක කියලා මේ කෝටි ලක්ෂක් සක්කොලක් ඇතුලි කොහේ හැසිරුණත් ආරක්ෂාවලබෙනවා එත් තර බලසම්පන්න ගාථ පෙලා උදේතයන් චක්කුමයි කරාජා පෙරදිග ලෝකධාතුවෙන් නැගෙන්න්නා වූ සියලු සක්වල වාසිංන්ග අන්දකාරය නසලා මේ ආලෝකය ලබාදන හර ජනතාවට ඇස්ලබා දෙන වගේ තමයි මිසූරයා පතුරු උදේට පායන්නේ ඒ කරාජා මේ සක්ව ආලෝකය කරන පුද්ගලයන් අතර ශ්‍රේෂ්ඨ විශිෂ්ට රජු ප්‍රධාන රජු හරිස්ස වන්නෝ පටවි පබහසෝ මේ පෘතුවී ආලෝකය කරන රත්තරංවට සමානවර්ණයක් තියෙනම සූරර් දිීවිරාජයාව තංතන් නමස්සාමි හරිස්ස වන්නං පටවි පබාසන් එමනි මෙවැනි පිංමතුන් වහන්සේට වදීමී අයත් ජගුත්තාා විහැරියමු දිවසං. තොපවිසින් අද දවස ම ආරක්ෂා කරත්වාා කියල තමයි ආශ්ිරවාද ප්‍රර්ථනා කරන්නේ. ඒ බ්‍රාක්්මනා වේදගූ සබ්බදම්මි. මේ සියලු ධරමියන්ගින් පරතරට ගියපු මේ බ්‍රාහක්්මනා කියන්නේ පවු බැහැරකරපුවායට එකන ආරයෙන්න් වහන්සේලා ගැන කියන්නේ. කෞදමයාාරෙන්න් වහන්සේ භාගතුන් වහන්සේ සියලු ධර්මයන් අවබෝධ කරගත්තු එක්කම ಾස්තුෘවර භාගතුන් හන්සේ තේමේ නමෝතේචමං පාලයන්තු ඔවුන්දමාගේ නමස්කාරයේ පිළිගන්නාසේක්වා නමත්තු බුද්ධානං නමත්තු බෝධයා ඒ භාග්‍යවතුන් වහන්සේට නමස්කාරේවේවා ඒ උත්තම බෝධියයට නමස්කාරේවේවා නමෝ විමුත්තානං නමෝ විමුක්තියා ඒ විමුක්තියට පත් ආරයන් වහන්සලට මාගේ නමස්කාරේ වේවා ඒ විමුක්තියට මාගේ නමස්කාරය වේවා කියලා ආශිරුවාදය කරනවා. බලන්න පිංහතුනි මෙන්න මේ ගාත පෙළත් පින්ංහතුනි කවරුහරි උදේ හස කියනව නං ඒෙනාටේ කාන්තාශිරුවාදයක් සලසෙනවා. එනිසා අපේ පිංහතුන් නොුවන්න පාවිච්චි කරලා මෙන්න මේ හරයට තිසරණයට නැඹුරු වෙලා හරියට තෙරුවන් සරණ ගිහිල්ලා අපේ පින්ංවතුන්. ගමන ගමන් කරඩ සාතික වෙන්න පුොළුවන් අපේ පින් ඔත්තුන්ගේ ජීවිතවලට මෙලොවටවත් පරලොවටවත් වරදිනිිනෑ කියලා අන්නේ විදිට හරයට බුදුන් සරණයන්න ඒ භාග්‍යතුන් වහන්සේගේ සරණ අනුක්‍රම්පාව අනුග්‍රහය අඩුවක්නැතුව ලබන්න ආරය නහන්සෙල්ලාගේ අනුකම්පාව අනුග්‍රහයි ලබන්න පිත් හැම දෙනාටව මේ සද්ධර්මදානය උපකාරවේවා කන ප්‍රාර්ථනාවෙන් අපි දේශනාව නිමාවට පත් කරනවා. ද එමන අදවසේ. මේ උතුම්ම සද්ධරම දේශනාව මේ විදදිට මුළු මහත් ලෝකයාටම අවබෝධ කරවන්ඩ. දේශනාවේ දායකත්වයගෙන කටයුතු කරනු ලබන්නේ බොල්ලැස්කමු කටුාවල ගල් හේනවත්ත පාර පදිංචි. දයා පොල්ුවත්ත ගාල්ලගේ මහත්මියෙක් ඇතුළු පින්වන්ත පිරිස. විශේෂයම දිදහස් විසතුනේ ජුනේ හතරවන දිනට වසර දෙකක් පිරීමනි මිති කරගෙන තම ස්වාමි පුතුුණුවන් වෙනුවෙන් මේ පින්ංකම කරන්නේ. ශේෂම මතර තල්පාවිල්ල ජයිමිනි නිවසේ වාසය කරපු විදුහල්පට D මහත්මාගේ එවාගේම බී ගුණවීර මහත්මියගේ ආදරණය පුතා එවාගේම කුසුමා සුජාතා මාලනී හැරී විනීතා විමලා කන සහෝදර සහෝදරියන්ගේ වැඩිමල් සහෝදරයා එවාගේම දයා පොල්වත්ත ගාල්ලගේ මහත්මියගේ ආදරණය ස්වාමි පුතුුණුවන් දුමින්දා දර්ශනී දළදාවත්තගේ රනිල්ගේ කියනමිනි මේ දූපුතුන්ගේ පියාණන් මල්ලිති නිසංසලා මිනිපිරේගේ සීයා වසර දෙකකට පෙරමිය ගිය විශ්්‍රාමික මහජන සෞඛ්‍ය පරීක්ෂක විනි සැම්සන් දළදාවත්ත මහත්මාට පින් පෙත් අනුමෝදන් කරලායි දේශනාවේ දාායකත්තේ දරන්නේ තිහෙම නං එතුමාට අපි මේ වෙලාවෙේ පින් අනුමෝදං කරනවා. එතුමාට මේ පින් අනුමෝදන් වේවා එතුමාගේ භවගාමේ ජීවිතය සුවපත්තේවා එතුමා ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතු්‍ය ධර්මාව බෝධේවායි අපි සාධෝ කියා පින් අනුමෝදන් කරමු එවාගේම මිය පලෝගියපු සියලු මේගේ ඥාතිීන්ටත් මෙ සියලු පින්ං අනුමෝදන් වේවා එවාගේම ලංකාවාසේ ලෝකවාසේ සලු මහා සංගරත්නයටත් ොනරුවන්ගේ ආශරුවාදය ැබේවා රටජාතය වෙනෙන් ජීවි ද ළ ර ර ත් අනමෝදං කරමින් සුජීවත්ත සිතිින රණුවරුවන්ට නිරෝග සවය ප්‍රර්ථනා කරමින් සිෙත් ප්‍රාර්ථනා කරන්ට ඒ පින් උතුම් බලාපොරොත්තු වෙනවා එමනගේ හම දෙනාටම පින් අනුමෝදං වේවා ඒවාගේම මුොලි නම් සඳහං කරපු මියගිය ඒ මහත්මාගේ දෙමෝපියන්ට දරුවන්ට සහෝදරයන්ට ඒවාගේම මිනිපිරීවරුන්ට එහම දෙනාටම මී සීලු පින් බලෙක් නිදුක් නිරෝගේ සෝපත් භාාවේ ලැබේවා යස්වාමේ දියනයටත් තුනුරුවන්ංග්‍යාශිරුවාදේ ැබේවා මහත් <muluh> kind of <murrei> ೋ යාಾගම ಸ್ ුව පත් කර ంటම තුම් ධර්මද්‍යානමි පින්ංකම දාෛකත්ති දරු අප්‍රමාණ කුසලෙ ඕන්ගේත්සිත් නිවේවා ඕන්ගේ සිಿල් ප්‍රාර්ථනා යිට වේවා නිදුක් නිරෝගී සුවපත් ಭವೇ ලැබේවා ುවා දරුවන් ්‍යනාගත ජීවිත ය හපත්තේවා සැප අත්තේවා සුවපත්තේවා අවසානී ඕන්ටත් ඔබා පැහැම දෙනාටම කෙදිම කාල්ලෙකින් පහසුම ආකාරෙන් සුකසාಾහත ප්‍රතිපදවිං තුම් ස ධර්මಯාව බෝධ කරගන්නට මෙ උදාාර කුසලානි සංසධර්මිය පාරමී ධර්මයක්ම වේවායි සාධූ සාධෝ සාධෝ කියා ප්‍රාර්ථනා කරගමු ආකා සට්ටහා චබුම්මට්ටහා දේවානාගා මහිද්ධිකා පුഞഞන්තං අනුමෝදිත්වා චිරන්රක්කන්තු සම්මා සම්බුද්ධ සාසනං චිරන්රක්කන්තු සම්මා සම්බුද්ධ දේශනං රන් රකන්තු සම්මා සම්බුද්ධে සාবেකන්.